හරි අයබෝන් පුතේ සීලු දෙනාටම අයබෝන් සර් අයබෝන් සර් අයබෝන් සර් අයබෝන් සර් අයබෝන් සර් අයබෝන් සර්
හරි පුතේ හරි දැන් print ගත්තා අර හරි ආ පුතේ ඔයාලට පුරවැසි හරිද පුරවැසි පාඩමට පුරවැසි අධ්‍යාපනයේ විෂය පළවෙනි පාඩම මම ඔයගලන්ට පුතේ ටියුට් එකක් හදලා group එකට දැම්මා ඒ ටියුට් එක print out කරගත්තද ඔයගොල්ලෝ ग्रूप මං එක එක ළමයට තනි තනියෙන් නෙමෙයි ටියුට් එක දැම්මේ. ඕගොල්ලෝ ඉන්න group එකට තමයි. ඕගොල්ලෝ සියලු දෙනාම ඉන්න group එකට තමයි ටියුට් එක දැම්මේ. ඒ නිසා පුතේ ටික දිනෙකට ටියුට් එක නොලැබෙන්නත් තවත් කට්ටියකට ටියුට් එක ලැබෙන්නත් හේතුවක් නැහැ. හරිද? ඒ නිසා හරිද? ඒ නිසා පුතේ group එක හොඳට බලන්න. හොඳට බලන්න. හරි. එතකොට ඊට පස්සේ යන්න බැහැ ෆෝන් කළා අගන්නකොට ඒ ගාන මොනවා හරි කරන්න ඕනක් නැහැ අපරාධන කිතිමාන්ට මම කොහොමද කියන්නේ හරි අපේ නම් ක්ලාස් එක පටන් ගමු අපි ක්ලාස් එක පටන් ගමු මේ 8 වසර පුරවැසි අධ්‍යාපනය කියන පාඩමේ 8 වසර පුරවැසි අධ්‍යාපනය කියන පාඩමේ මේ පළවෙනි මාතෘකාව තමයි පුතේ පළවෙනි මාතෘකාව තමයි මොකක්ද පොදු සේවා පොදු සේවා කියන එක තමයි මේ 8 වසර පළවෙනි පාඩම පුරවැසි අධ්‍යාපනයේ තියෙන පළවෙනි පාඩම තමයි පොදු සේවා පොදු සේවා පොදු සේවා කියන පාඩම තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඒ වගේම මම ගිය සතියේ ඕගොල්ලන්ට මේ පොදු සේවා පිළිබඳව කෙටි හැඳින්වීමක් සිද්ධ කරා කෙටි හැඳින්වීමක් සිද්ධ කරා ඒ නිසා අද වැඩිපුර ගොඩාරියක් මම මේ ගැන හඳින්වන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ අද අපි ටියුට් එක ලියන්න පටන් ගමු නමුත් මම පොඩි මතක් කිරීමක් කරන්නම් පොදු සේවා පිළිබඳව හරි මේ පොදු සේවා සපයන එකේ අරමුණ තමයි පුතේ මේ පොදු සේවා සපයන එකේ අරමුණ තමයි මේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මය සංවර්ධනය කරන්න මේ අපේ රටේ ජීවත් වෙන මිනිසුන්ගේ මේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කරගන්න ගුණාත්මක සංවර්ධනයක් ඇති කරන්න තමයි පුතේ මේ පොදු සේවා ආරම්භ කරලා තියෙන්නේ පොදු සේවා ආරම්භ කරලා තියෙන්නේ හරි එතකොට අපිට මේ පාඩමෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ පොදු සේවා කියන පාඩමෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ පොදු සේවා හඳුනා ගැනීම ඉස්සෙල්ලාම තියෙන්නේ පොදු සේවා හඳුනා ගැනීම මොනවද මේ පොදු සේවා කියන්නේ කියන එක හඳුනා ගන්න තමයි තියෙන්නේ ඊට පස්සේ එම සේවා ජන ජීවිතය යහපත් කර ගැනීමට උපයෝගී කරගන්නේ මොන කොහොමද කියලා තමයි පුතේ ඊළඟට අපි සාකච්ඡා කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ පොදු සේවා සපයන ආයතන පොදු සේවා සපයන ආයතන මොනවද කියලා සාකච්ඡා කිරීම තමයි මේ මූලික වශයෙන් මේ පුරවැසි අධ්‍යාපනය පළවෙනි පාඩම් වෙන මේ පොදු සේවා කියන මාතෘකාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ පොදු සේවා කියන මාතෘකාව යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ හරි එතකොට පුතේ මේ අද වර්තමානයේ වෙනකොට අපිට මේ අපේ ශ්‍රී ලංකාව තුර පොදු සේවා රාශියක් හඳුනා ගන්න පුළුවන් පොදු සේවා රාශියක් පුතේ හඳුනා ගන්න පුළුවන් ඒව තමයි ජල සම්පාදනය සෞඛ්‍ය අධ්‍යාපනය ප්‍රවාහනය විදුලිය සමූපකාරය පණිවිඩ හුවමාරුව ආරක්ෂක සේවා තැපැල් සේවා මෙන්න මේව තමයි පුතේ අපේ රටේ තියෙන පොදු සේවා අපේ රටේ තියෙන පොදු සේවා තමයි පුතේ මෙන්න මේවා මොනවද පුතේ අපේ රටේ තියෙන පොදු සේවා ප්‍රමෝද 0.750 මොකක්ද පුතේ අපේ රටේ තියෙන පොදු සේවා මොනවද විදුලිය ලබා දෙන
සෞඛ්‍ය ප්‍රවාහන ප්‍රවාහන සෞඛ්‍ය සෞඛ්‍ය සේවා ආරක්ෂක සේවා ගමනාගමන තැපැල් කාර්ය සේවාවන් තැපැල් තැපැල් සේවය සමුහ කාර්ය मातृकावे ඔගොල්ලගේ හැඳින්වීම කියලා මාතෘකාවක් තියෙනව නේද ඔය ටියුට් එකේ. හරි. අන්න එතනින් ලියන්න පුතේ. අන්න එතනින් ලියන්න. අපි ඉස්සලාම් බලමු මේ පොත් මේ පාඩමෙන් අපිට ඉගෙන ගන්න තියෙන මොනවද කියලා හැඳින්වමු. පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ 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 අවුද ඒ ගමන මේක පන්ති ඉන්න මම කාටුන් බලන්න ක්ලාස් ඉන්න ගමන් ගොහර කාටුන් බලන්න සිරසේ කාටුන් දෙක බලන්න හරි ලියගන්න පුතේ පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ ජනතාවගේ ජීවන තත්වයේ පුතේ පළවෙනි කොටස ලියන්න හැදින්වීම කියන රටතේ ලියන්නේ ඔය මේ හැම වෙලේම එක මැසේජ් එක දාන්න බා පුතේ මගේ ඇහැ පේනවා ජනතාවගේ ජීවන තත්ත්වයේ පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමයි ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමයි ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමයි සර් ප්ලීස් ආපහු ඒක කියන්න පුළුවන්ද जनतावगे जीवन तत्वे गुणात्मक संवर्धनयक् अति किरीमाय सर काय केनो मगद जनतावगे जीवन तत्वे गुणात्मक तत्वयक् अति किरीमाय नत्तम गुणात्मक तत्वयक् वर्धनय किरीमाय සර් මුලින් දන් අපහුව කියන්න පුළුවන්ද සම්පූර්ණ එක පුතේ මේ දැන්ද මේ මොන ලෝකෙද්ද ඉන්නේ මගේ රත්තරන් පුතේ ආ ආපහු මුලින් ඉඳලා දැන් පුතේ කී වෙනි පාරද කිව්වේ කියන්නකෝ දැන් 8 වසර පුතේ ඔයගොල්ලෝ ඉන්නේ හරි 8 වසර පුතේ ඉන්නේ ආ ඒ නිසා පුතේ හරිද ඕගොල්ලෝ දැන් පොඩි ළමයි නෙවෙයි ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලෝ දැන් 3 2 1 මොන්ටිසෝරි එහෙම නැත්නම් මොට්ටසෝරි ආ එහෙම නෙමෙයි දැන් ඕගොල්ලෝ දැන් ඕගොල්ලෝ 8 වසරේ ළමයි ආ ඕගොල්ලන්ව අපි මේ රෙඩි කරන්නේ කෙලින්ම අපස සාමාන්‍ය පෙළ විභාගයට දැන් ශිෂ්‍යත්වේ කියන මානසිකත්වෙම අතෑරලා දාන්න දැන් අවුරුදු 3කට කතර කලින් ශිෂ්‍යත්වේ කියන එකක් එහෙම ලිව්වේ ආයතෝට තමයි අනේ චීට ඇහුන්නේ ආපහු කියන්නකෝ ඊට මේ අය go to the toilet ඔන්නෝගේ ටොක්ස් දෙන්නේ හරිද සිසත් බන්ති හරි ඒ නිසා පුතේ කියන දේ one shot අහගන්න one shot knock out වෙන හරි මං ආපහු කියන්න හොඳට අහගන්න හරි මං ආපහු කියන්න හොඳට අහගන්න පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමයි ජනතාවගේ තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමයි
රජය හා පෞද්ගලික අංශ මගින් හොඳට අහගන්න රජය හා පෞද්ගලික අංශ මගින් රජය හා පෞද්ගලික අංශ මගින් රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් ඒදී පොදු සේවා සපයනු ලැබේ වර්තමානයේදී පොදු සේවා සපයනු ලැබේ පෞද්ගලික රාජ්‍ය සහ පෞද්ගලික අංශ මගින් පොදු සේවා සපයනු ලබයි නැත්නම් පොදු සේවා සපයනු ලැබේ सर मैं मटे हिन्न तो गया और सर मैं पहले भी नहीं कर उत्तर है कि मैं संबर्दने आप कहते करी मटे क्या रीड पास है अब उन्हें बुद्ध आप आप मटे क्या ना खुद सेवा से पहले मैं और मुने गाने की आप कोर्ट से पास से सर मुने और क्यों हुआ था एक फिर उत्तर रीड पास है और बुद्ध क्यों हुआ मैं वीडियो ऑप्शन ने का यूज़ करना නැහැ 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 පුතේ වීඩියෝ එක බලන්න ඕගොල්ලෝ රෙකෝඩ් ඕගලන්ට දාන ඕන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ වෙබ්සයිට් එකේ බලන්න පුතේ මුල් කොටස හරි නැත්තම් පුතේ මම 10 වෙනි කොටස හරි සර් දැන් සර් කියන්නේ කොතනද ආ සර් දැන් කියන්නේ මොන කොටසද දැන් පුතේ ඒ කොටස ඒ කියන්නේ ඒකම 3 වෙනි වාක්‍ය තමයි මම දැන් කියන්න පටන් ගත්තේ පොඩ්ඩයි කිව්වේ පොඩ්ඩයි කිව්වේ ඔය වර්තමානයේදී හරි සර් වර්තමානයේදී පොදු සේවා සපයනු ලැබේ. හරි හරි මුලින් ඉඳලා අපව කියන්න හොඳට අහගන්න. පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ අර පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමයි. වර්තමානයේදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් පොදු සේවා සපයනු ලබයි. එතකොට පුතේ මේ වර්තමානයේ වෙනකොට රාජ්‍ය අංශෙලුත් මේ මිනිසුන්ට පොදු සේවා සපයනවා. ඒ වගේම පෞද්ගලික අංශයලුත් මිනිස්සුන්ට පොදු සේවා සපයනවා මේ රාජ්‍ය අංශයෙන් සපයන පොදු සේවා තමයි පුතේ මොනවද මේ විදුලි බලය ආ විදුලි බලය පුතේ රාජ්‍ය ආයතන මගින් තමයි ලබා දෙන්නේ ආ තැපැල් සේවා මෙව රාජ්‍ය ආයතන ඒ වගේම පෞද්ගලික ආය කියන්නේ රජය ආයතන තවත් තියෙන රජයේ බස් ප්‍රවාහණය සඳහා දෙනවා ඒ වගේම පුතේ පෞද්ගලික බස් තියෙනවා ආ ආරක්ෂාව දින පුතේ රජයේ පැත්තෙන් ආරක්ෂාව ලබා දෙනවා පොලිසිය හමුදාව වගේ. ඒව පුතේ රජයේ මගින් ලබා දෙන පොදු සේවා. ආ ඊට පස්සේ ජලය රජයේ මගින් ලබා දෙන්නේ ජල සම්පාදන මණ්ඩලය මගින්. හරිද? ඔන්නෝ වගේ. හරි. එක පුතෙක්ද දුවෙක්ද මට කියනවා නිරෝධායන වෙලා හින්දා ටියුට් එක print out කරගන්න උනේ නැහැ කියලා කමක් නැහැ පුතේ. ඔයා පොත ලියා ගන්න පස්සේ නිරෝධායන වුණාට පස්සේ මේ ටියුට් එක print out කරලා ඒක ලියා ගන්න. මෙම පාඩම මගින් අධ්‍යයනය කරනු ලබන්නේ මෙම පාඩම මගින් අධ්‍යයනය කරනු ලබන්නේ මෙම පාඩමද ඒ කොටස මාන පුතේ මෙම පාඩම මගින් අධ්‍යයනය කරනු ලබන්නේ 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 පළවෙනි තරු ලකුණු දාලා ලියන්න පුතේ පළවෙනි තරු ලකුණු දාලා ලියන්න පොදු සේවා හඳුනා ගැනීම සේ පහලට පහලටද ඔව් පුතේ ඔව් පොදු සේවා හඳුනා ගැනීම පොදු සේවා හඳුනා ගැනීම දෙවැනි එක පොදු සේවා ජන ජීවිතය යහපත් කර ගැනීමට පුතේ වගේ හෙඩ්ෆෝන් එක අවුල් පුතේ වගේ කැඩි මේ හරිම අවුල් කන්ටත් අවුල් chat box එකේ message එක පොදු සේවා හඳුනා ගැනීමට එක පොදු සේවා හඳුනා ගැනීමට
बस देवनी कर एम सेवा जन जीवित यहाँ पत कर गनी मट एम सेवा जन जीवित यहाँ पत कर गनी मट दायक वन आकार यहाँ दुना गनी मट दायक वन आकार हम ना गनी मट तुम्हें एक पोतु सेवा सपेन आयतन हा पोतु सेवा सपेन आयतन सहा एवाए वगकीम विमसा बैली मटर වගකීම විමසා බැලීම Excuse me sir. ඔව්. සර් අර වගකීම කියන තැන පේන්නේ නැහනේ. හරි පුතේ මම ඒකනේ කටින් කිව්වේ හයියෙන් ඇහෙන්න. ඔන්න පුතේ මම අහපුව මුලින් ඉඳලා කියනවා. හරිද මේ පාඩම මගින් අධ්‍යයනය කරන්නේ පොදු සේවා හඳුනා ගැනීම දෙවැනි එක. එම සේවා ජන ජීවිතයේ යහපත් කර ගැනීමට දායක වන ආකාරය හඳුනා ගැනීමට තුන පොදු සේවා සපයන ආයතන සහ ඒවායේ වගකීම විමසා බැලීමට මෙම පාඩම මගින් සිදු කරනු ලැබේ सर आय क्या ना को ए वाक्य क्या इतना सर तुम्हारी वाक्य और तो बोले सर तुम्हारी वाक्य ए वाक्य की वन पस्ती ने मुखात दे ए वाक्य वाक्य में विमसा बैली मट्टर सर इलांगड़ी की वन मुखात दे मैं मापाड़ में मागी මෙම පාඩම මගින් අධ්‍යයනය කරනු ලබයි නැත්නම් අධ්‍යයනය කරනු ලැබේ මෙම පාඩම මගින් අධ්‍යයනය කරනු ලැබේ හරි පුතේ එතකොට මේ පොදු සේවා සැපීමේ අරමුණ වෙන්නේ ආ මේ පොදු සේවා සැපීමේ අරමුණ වන්නේ පුතේ මේ ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කරන්න ජනතාවගේ ජීවන තත්ත්වයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කරන්න ඒ කියන්නේ පුතේ මිනිසුන්ට අවශ්‍ය කරන මිනිසුන්ට අවශ්‍ය කරන යටිතල පහසුකම් ලබා දීමට තමයි හරිද මෙන්න මේ පොදු සේවා සපයන්නේ එතකොට මේ පොදු සේවා සපයනවා පුතේ රාජ්‍ය ආයතන වගේම පෞද්ගලික ආයතන වගේ පොදු සේවා සපයනවා රාජායතන මගිනුත් රාජායතන කියන්නේ මොනවද කියලා දන්නවනේ රාජායතන කියලා කියන්නේ රජේ කියන්නේ ආණ්ඩුවේ අර ආණ්ඩුවේ මැදිහත් වීම මත සිදු කරන ආයතන ඒ වගේම අනිත් ආයතන තමයි පෞද්ගලික ආයතන ඒ කියන්නේ ඒවට රජයේ මැදිහත් වීමක් නැහැ මේ පෞද්ගලික මිනිස්සුන්ගේ අර පෞද්ගලික ඉන්න මිනිස්සුන්ගේ හරිද මේ ඒකතර පෞද්ගලික සේවා සිද්ධ කරන්නේ පුතේ මුදල් පරමාර්ථ කරගෙන උදල පරමාර්ථ කරගෙන තමයි මේ පෞද්ගලික සේවා මගින් පොදු සේවා සපයන්නේ පොදු සේවා සපයන්නේ හරි එතකොට දැන් බස් කියන්නේ පෞද්ගලික බස් තියෙනවනේ පුතේ මේ පෞද්ගලික බස් අයිතිකාරයෝ මේ මිනිසුන්ට පිටට නෙමෙයිනේ පුතේ මේ මිනිසුන්ව දාගෙන යන්නේ
වස්තර දාගෙන යන්නේ උන්ට පිනට නෙමෙයි. ඒගොල්ලන්ට සල්ලි හොයා ගන්න. එතකොට නමුත් ඒවා පොදු සේවා. නමුත් ඒවා පොදු සේවා. මේ දක්වා තේරුණාද? මේ දක්වා තේරුණාද? ඔව් සර්. ඔව් සර්. තේරෙනවා. ඊට පස්සේ බලමු පුතේ අප ප්‍රයෝජනයට ගන්න පොදු සේවා. 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 මොනවද පුතේ අපි ප්‍රයෝජනයට ගන්න පොදු සේවා? විදුලිය. ආ? මොකද පුතේ? විදුලිය. ජල සෞඛ්‍ය. ජල සම්පාදනය. අධ්‍යාපනය. 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 ප්‍රවාහනය. ප්‍රවාහනය. වාහනය. අධ්‍යාපන සෞඛ්‍ය ජලය දුම්රිය සේවය ආයකයි තිබු ප්‍රවාහනයේ කියලා තින්නේ එකට තමයි දුම්රිය මාර්ගය කරන්නේ වෙන මොනව හරිද කරන්නේ පණිවිඩුව මාරු ආ පණිවිඩුව මාරුව ආ පණිවිඩුව මාරුව සම්නිවේදනය ආ මොනවද පුතේ? sannivedane wage siddha karanne panividuwa maruma tamai pute. samupakaraya. samupakaraya. satosa. hari. kene widiyata hariya gawen yewoth ochchen liyanna ba. ඒකේ සර් හරි දාලා තියන්නේ එතන ඉන්දියන්නනේ හරි එතකොට 6යි තියන්නේ ලියන්න නෑ ඉතින් තව තරව හරි දදා ලියන්න ඉතින් හරි මොනවද පුතේ අපි හරි මොනවද පුතේ අපි එතකොට හරි අපි ප්‍රයෝජනට ගන්න පොදු සේවා මොනවද පුතේ අපි එතකොට අපි ප්‍රයෝජන පොදු සේවා මොනවද විදුලිය ජල සම්පාදනය අධ්‍යාපනය ප්‍රවාහනය සෞඛ්‍ය ආරක්ෂක සේවා තැපැල් පණිවිඩක මාරුව සමූපකාරය මෙන්න මේවා මොනවද පුතේ අප ප්‍රයෝජනයට ගන්න පොදු සේවා තමයි මෙන්න මේවා අපි ප්‍රයෝජනයට ගන්න පොදු සේවාවන් තමයි හරි ඒක පළවෙනි විදුලිය 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 ජල සම්පාදනය ජල සම්පාදනය අධ්‍යාපනය අධ්‍යාපනය ප්‍රවාහනය සෞඛ්‍ය ආරක්ෂක සේවා තැපැල් සේවය පණිවිඩ හුවමාරුව පණිවිඩ හුවමාරුව සමූපකාරය 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 බාණ්ඩ ප්‍රවාහනේ පුතේ ඔක්කොම ඒතර ප්‍රවාහණයට අයිති. ඒකේ බාණ්ඩ ප්‍රවාහණය කරත් එකයි මිනිස්සු ප්‍රවාහණය කරත් එකයි ප්‍රවාහණය ප්‍රවාහණයම තමයි පුතේ. ත්‍රිපෝෂ ප්‍රවාහණය කරත් ප්‍රවාහණයටයි. ආ
ඔගොල්ලෝ දැකලා තියෙනවා අර දුම්රිය පෙට්ටි වල ගෙනියනවා මේ ගහලා තියෙනවා ත්‍රිපෝෂ ප්‍රවාහණය කියන දැකලා උසන්න ඕනේ දෙන්න ඕනේ වැඩක් නවත්තලා ත්‍රිපෝෂ ටිකට වෙලා අට අවසරේ ඉන්න ළමයින්ට දෙන්න ඕනේ මේ ත්‍රිපෝෂ හරියට අහගෙන ලියන්න නැති නිසා ආයේ කියන්නකෝ අර පොඩි කාලෙ මුදේ ත්‍රිපෝෂ දෙන්නේ මම මොලේ වර්ධනය වෙන්න ශක්තිය පොඩ්ඩක් මෙව වෙන්න එමනේ එතකොට මේ අට අවසරින් ළමයිට ත්‍රිපෝෂ ටික හරියට අම්මලා දීලා නැද්ද කොහෙද නැත්තම් ගෙදර අයියා කෙනෙක් හරි අක්ක කෙනෙක් ඉන්නව නම් ඌ කාලෙ දුකේ ත්‍රිපෝෂ ටික ඕගල්ලන් නේ ඕගල්ලන්ගේ ත්‍රිපෝෂ ටික අයියලා හරි අක්කලා හරි කාලෙ දුකේ නැත්තම් අම්මයි තාත්තයි කාලා ත්‍රිපෝෂ ටික ඕගල්ලන් දෙන්න අයියලා අක්කලා නෑ සර් ඒක එනම් අම්මයි තාත්තයි කන්නේ දේ ත්‍රිපෝෂ මම අපේ අක්කගේ පොඩි කාලේ ත්‍රිපෝෂ ටික තනනවා හරි හරි මේක ලියාගත්තද පුතේ මේ දක්වා තේරුණාද මෙන්න මේව තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන පොදු සේවා මේව තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන පොදු සේවා විදුලිය කියන්නේ පොදු සේවාවක් පුතේ ඒ වගේම ජල සම්පාදනය කියන්නේ පොදු සේවාවක් අධ්‍යාපනය කියන්නේ පොදු සේවාවක් ප්‍රවාහණය කියන්නේ පොදු සේවාවක් සෞඛ්‍ය කියන්නේ පොදු සේවාවක් ආරක්ෂක සේවා කියන්නේ පොදු සේවාවක් තැපැල් සේවය කියලා කියන්නේ පොදු සේවාවක් පණිවිඩ වුවමාරුව කියලා කියන්නේ පොදු සේවාවක් සමුපකාරය කියන්නේ පොදු සේවාවක් මෙන්න මේවා තමයි පුතේ අපි ප්‍රයෝජනෙට ගන්න පොදු සේවාවන් ආ දැන් පුතේ ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවා ආ ඔයගොල්ලෝ හැමෝම ඉස්කෝලේ යනවන්නේ නැත්තම් මේ පන්තියෙන් ඩෝන්නේ නැහැ නේද ඔයගොල්ලෝ හැමෝම ඉස්කෝලේ යනවනේ එතකොට පුතේ ඉස්කෝලේදී එකමාරට ඉස්කෝලේ ඉවරුණාට පස්සේ ඕගොල්ලන්ගේ පුතේ සල්ලි ඉල්ලනවද ටීචර් කියනවද සල්ලි දීලා ඵලයල්ලා කියලා එහෙම කියන්නේ නැහැ නේද නැහැ ආ ඉස්කෝලේ කියන්නේ නැහැ නේ නැහැ ඉස්කෝලේ එහෙම කියන්නේ නැහැ නේ හරි එතකොට පුතේ මේ පොදු සේවා සපයන ආකාර අනුව මෙවුව නැවත ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා ආ මේ පොදු සේවාවල් සපයන ආකාරය අනුව මේ පොදු සේවාවන් සපයන ආකාර අනුව නැවතත් පොදු සේවා අර නැවතත් පොදු සේවා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා එක තමයි පුතේ නොමිලේ සපයන පොදු සේවාව නොමිලේ සපයන පොදු සේවාවන් නොමිලේ සපයන පොදු සේවාවන් මොනවද පුතේ මේ නොමිලේ සපයන පොදු සේවාවන් අධ්‍යාපනය සෞඛ්‍ය සෞඛ්‍ය ආරක්ෂාව සේවය මෙන්න මේව පුතේ හරිද මෙන්න මේවුව පොදුවේ සෝරි නොමිලේ සපේන පොදු සේවාවන් ආ දැන් මෙහෙම හිතන්නකෝ ආ ඉස්කෝලේ කමාට් ඉවර වෙනවා ඉස්කෝලේ කමාට් වුණාට පස්සේ පන්දි බාර ටීචර් පුතේ ඔයගොල්ලන්ගේ ආ රුපියල් 500 ඉල්ලනවද ආ ආද දවසට ගුවන් පොඩි කියලා 500 දීලා යන්න කියලා කියන්නේ නැහනේ සල්ලි ඉල්ලන්නේ නැහැ ඒ නිසා එක නොමිලේ සපේන පොදු සේවාවක් සෞඛ්‍ය ඔයගොල්ලෝ බෙහෙත් ගන්න යනවා පුතේ රජයේ හොස්පිටල් එක රජයේ ස්පිරිතාලයකට යනවා රජයේ ස්පිරිතාලයකට ගියාට පස්සේ ඒ ડોක්ටර් පුතේ බෙහෙත් දුන්නට පස්සේ රජයේ ස්පිරිතාලෙදි බෙහෙත් දුන්නට පස්සේ සල්ලි ඉල්ලනවද සල්ලි ඉල්ලන්නේ නැහැ හැබැයි හවස චැනල් ඉදෙන්ට කරගෙන උන සල්ලි ඉල්ලනවා හොඳේ මොකද හොස්පිටල් එකට හරි ඊට පස්සේ ආරක්ෂක සේවාව ආ දැන් පුතේ පොලිසිය මහත්තුරු හරිද පොලිසිය මහත්තුරු දැන් මියුසිකල් එකක් එහෙම දිනකොට මේ ආරක්ෂාව සඳහා දාලා තියෙන නේද පොලිසිය කට්ටිය එතකොට මියුසිකල් එක ඉවරලා යන මිනිස්සුන්ගේ සල්ලි ඉල්ලනවා අපි උඹලව ආරක්ෂා කරා ඒ නිසා අපිට සල්ලි දීලා ඵලයල්ලා ආ එහෙම නැත්නම් පුතේ LTT තිබ්බ කාලේ හමුදාවේ කට්ටිය මිනිස්සුන්ගේ සල්ලි ඉල්ලුවද ආ අපි මේ කොටිත් එක්ක යුද්ධ කරනවා ගිහිල්ලා ආ අපිත් එක්ක අපි කොටිත් බඩ ගහන්නේ ආ අපි මීන යනවා ඒ නිසා අපිට උඹලා සල්ලි දෙන්න ඕනි එහෙම කියන්නේ නැහැ නේ ආ එහෙම කියන්නේ නැහැ හරි අපේ මේ අවුරුදු 30 අවුරුදු යුද්ධේ වරුණේ පුතේ මම 8 වසරේ දොන්නද ඔයගොල්ලෝ වයසින්දි තමයි අපේ රටේ තිබ්බ යුද්ධේ වරු. يعني මම ඕගොල්ලෝ වගේ ඉඳි තමයි අපේ රටේ යුද්ධ කියන එක ඉවර වෙලා ගියේ. හරි. ඔයගලන්ට යුද්ධයක් තිබ්බ කාලයක් මතක නැහැ නේද? නැහැ සර්.
प्रधान संपूर्ण मुदल මෙන්න මේ සහනදායි අය කිරීමත සපේන පොදු සේවාවක් තමයි පුතේ තැපැල් සේවය කියලා කියන්නේ හරි තැපැල් සේවය පණිවිඩ හොමාරුව ආ තැපැල් සේවය ඊට පස්සේ පුතේ හරිද ඊට පස්සේ පණිවිඩ හොමාරුව හොමාරුව ගන්නත් පුළුවන් පණිවිඩ හොමාරුව සර් ආ मौलिक संवर्धन रजी पास එතකොට සහනදායි අය කිරීමත සපේන පොදු සේවාවන් ආ තැපැල් සේවය ගන්න පුළුවන් පණිවිඩ හොමාරුව ගන්න පුළුවන් අර කලින් අහපු ප්‍රශ්නෙට පුතේ මං බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් පහසුකම් හා සේවා එහෙනම් සර් පහසුකම් හා සේවා ගස්තු ගන්න ඇයි කියන එක මං බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් වෙරි ගුඩ් නේ හරි අනිත් එක තමයි පුතේ මුදල් අය කිරීම කර සපේන පොදු සේවාවන් මුදල් අය කර संपादने उपकार प्रधान वशन හරිද මොකද ඔයගලන්ට පාසලේ නිදහස් අධ්‍යාපනය කියලා එකක් තියෙනෝනේ ඒ නිසා හරිද ඒ නිසා පුතේ ඒ වගේ දේවල් ගන්න අර අධ්‍යාපනය කියන එක ගන්න නොමිලේ සපේන පොදු සේවාවක් විදියට පෞද්ගලීකරණය වෙලා තියෙනවා තමයි සමහර සමහර ආයතන කියන අපි පෞද්ගලීකරණය ආයතන අපි උපකාරක පන්ති විදියට තමයි මේවා සිද්ධ කරන්නේ හරිද නමුත් පුතේ නිදහස් අධ්‍යාපනය කියන එක මූලික කරගෙන තමයි මේ පොදු මේ අධ්‍යාපනය මම මෙතනදී අරන් තියෙන්නේ හරි සර් එතකොට ඔය තුනේ සමූපකාරයේ අයිති වෙන්නේ මොකටද සමූපකාරයේ අයිති වෙන පුතේ මේ සහනදායි අය කිරීම මත කියන එකට අයිති වෙනවා හරිද සමූපකාරයේ සහනදායි අය කිරීම මත සපේන පොදු සේවාවන් කියන එකටත් අයිති වෙනවා හරිද එතකොට පුතේ ඒ වගේම මුදල් අය කරලා කියන එකටත් අයිති වෙන ඒකට හේතුව තමයි අපිට කැමති නම් සමූපකාරයට ගිහිල්ලා මුදල් ගෙවලා සම්පූර්ණ මුදල් ගෙවලා ගන්න මේ සමූපකාරය තුලින් පුතේ අර සමෘද්ධිය හිමි කට්ටියට සමෘද්ධිය හිමි කට්ටියට අර මුද්‍රේ කපලා समृद्धि
එහෙනම් පුතේ ඔගලගේ ටියුට් එකේ තියෙනව නේද මේක මම වෙන් කරලා ඔගලගේ ටියුට් එකේ තියෙනව නේද මම මේක වෙන් කරලා ඔව් සර් මේ චාට් එක ඔගලගේ ටියුට් එකේ තියෙනව නේද ඔව් සර් මේ චාට් එක ඔගලගේ ටියුට් එකේ තියෙනවා හරි ටියුට් එක බලන්න ටියුට් එකේ ඉතුරු ටික බලා ගන්න ඔන්න බලා ගන්න පොදු සේවා වර්තමාන ජන සමාජයට අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් වී තිබේ ඔන්න මේ පොදු සේවාවන් මේ වර්තමාන සමාජයට මේ වර්තමානයේ ඉන්න මිනිසුන්ට අත්‍යවශ්‍ය සේවාවක් වෙලා තියෙනවා දැන් හිතන්නකෝ එක පාස් ස්ට්‍රයික් එකක් කරනවා එතකොට ප්‍රවාහන ශේෂ්ත්‍රය යන හිටිනවා එතකොට පුතේ බස් වල වැඩට යන කට්ටියට වැඩට යන්න පුළුවන්ද ඒකට බැ ඒ වගේම පුතේ පාසල් යන ඕගොල්ලන්ට ඉස්කෝලේ යන්න පුළුවන්ද බස් එක වැඩ කරන්නේ නැතුව ආ යන්න අපහසුතාවය. ඒ කියන්නේ මිනිස්සු අපහසුතාවන් වලට පත් වෙනවා මේ පාවල් නතර කරොත්. කොහොිටන්නක බැරි වෙලාවත් ඉස්කෝලේ ස්ට්‍රයික් කරානේ. එතකොට පුතේ ඔයගලන්ට ඔයගලගේ අධ්‍යාපනය සඳහා කොයිතරම් අර කොයිතරම් අර කොයිතරම් අඩාල වීමක් සිද්ධ වුණාද? ආ ඉස්කෝලේ මිස්ලා ස්ට්‍රයික් කරාට පස්සේ කොයිතරම් අඩාල වීමක් සිද්ධ වුණාද? ඒ කියන්නේ පුතේ මේ පොදු සේවාවන් කියන එක ආ පොදු සේවාවන් කියන එක පුතේ මේ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය දෙයක් වෙලා තියෙනවා දැන් හිතන්නකෝ ඕගොල්ලන්ට කරන්ට් එක කපනවා විදුලිය කපනවා ඕගොල්ලන්ට පුළුවන් ද පුතේ හැමදාම ඝන අඳුරේ ජීවත් වෙන්න ආ අපිට පුතේ දැන් පැයක් ලයිට් කැපුවත් රැයට පැයක් ලයිට් කැපුවත් හරිද අපි ආණ්ඩුවට හොඳ දෙසින් අමතනවා නේද බයිනනේ මේ කාල කන්‍යාණ්ඩුව ලයිට් කපනවා මේකක්ව ලයිට්වත් මිනිසුන්ට දී ගන්න බෑ කියලා අපි කියනෝ නේද? අපිටම අපි කියනවා. ඒ කියන්නේ පුතේ අපිට මේ විදුලිය වගේ දේවල් අත්‍යවශ්‍යින් දැනේ අපි බණින්නේ. ආ දැන් එකපාරට පුතේ වතුර කපනවා. ජල සම්පාදනයෙන් වතුර කපනවා. දැන් පුතේ වතුර බොන්නවත් නෑ. නාන්න විදිහකුත් නෑ. වොෂ්රූම් යන්න විදිහකුත් නෑ. මොකද්ද වෙන්නේ? හරිද? මොකද්ද වෙන්නේ? මිනිස්සු අපහසුතාවන් වලට පත් වෙනවා මේ පොදු සේවාවන් අපිට තිබුණේ නැතොත් මේ පොදු සේවාවන් අපිට නැති වුණොත් උදේ මේ සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙමෙයි හැම මිනිහටම මේක බලපානවා හැම මිනිහටම මේක බලපානවා හැම මිනිහටම මේක බලපානවා හරි බලන්න පුතේ ඇතම් සේවා සහනදායි අය කිරීමේ පදනම් මත සැපේ ආ මේ සමහර පොදු සේවාවන් සහනදායි මිලට තමයි පුතේ සපයන්නේ දැන් තැපැල් සේවය ආ තැපැල් සේවය පුතේ ඕගලන්ට ලියුමක් යවන්න ගන්නෙ ඉතමත් සහනදායි මිල ආ පෞද්ගලික ලිපියක් යවන්න රුපියල් 5ක් 6ක් වගේ තමයි ගන්න රෙජිස්ටර් ලිපියක් යවන්න රුපියල් 40ක් වගේ තමයි ගන්න එතකොට සහනදායි මිලට තමයි පුතේ ඕගලන්ට මේ පොදු සේවාවන් සමහර පොදු සේවාවන් සපයන්නේ මුද්දරේස ආ පුතේ ඒක තමයි පුතේ මං කිව්ව මුද්දරේට රුපියල් 5ක් විතර ගන්නවයි කියලා. මෙම සේවා පවත්වාගෙන යෑම සඳහා රජය වාර්ෂිකව විශාල මුදලක් වැය කරයි. මේ පොදු මිනිස්සුන්ට පොදු සේවා සපයන්න පුතේ ආගන්න මේ රජය විසින් මේ මිනිස්සුන්ට පොදු සේවා සපයන්න වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා. වාර්ෂිකව විශාල මුදලක් වැය කරනවා දැන් හිතන්න පුතේ අහගන්න වෙන කතා ප්‍රයා ගෙදරදී මේ පැත්තට කතා කරලා නංගිත් එක්ක කතා කරන්නයි මේ පැත්තට කතා කරලා අම්මත් එක්ක කතා කරන්නයි ඒවල ඇස්තු වෙන්න එපා හරි හරි එතකොට පුතේ හරිද එතකොට මේ මිනිස්සුන්ට පොදු සේවා සපයන්න රජය විසින් විශාල මුදලක් වැය කරනවා රජය විසින් විශාල මුදලක් වැය කරනවා දැන් හිතන්න පුතේ ඕගොල්ලෝ ඉගෙන ගන්න ඉස්කෝලේ අර ඉස්කෝලේ මිස්ලට පඩි ගෙවන්නේ පුතේ ඕගොල්ලොද පඩි ගෙවන්නේ ඕගොල්ලොද අර නමුත් පුතේ වක්‍රාකාරව අපි බදු ගෙවනවට අර වක්‍රාකාරව බදු ගෙවනවා නමුත් පුතේ මේ සඳහා මුදල් බැර කරන්නේ මේ සඳහා මුදල් වැය කරන්නේ මොකක් මගින්ද රජයේ මගින් මේ සඳහා මුදල් වැය කරන්නේ රජයේ මගින් රජයේ අවර් ප්‍රශ්නයක් කියවද පුතේ? රශිනි පුතෝ අය හැන්ඩ් මේ රැස් දාලා තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක්ද? 3688 හංස පුතා 0702 මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද?
නිපුන් දිලිසාන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද පුතේ සර් මේ මුදල් අය කරන එකට ආහාර පාන ගන්න බැරිද ඒවම පුතේ පොදු සේවාවන් විදිහකට ගන්න බෑනේ පුතේ කියන්නේ පොදු සේවාවක් නෙමෙයිනේ ඒක හා ඒක පොදු සේවාවක් විදිහට ගන්න නැහැනේ හරි පොදු සේවාවන් විදිහට ගන්නත් පුළුවන් ඉතින් ආහාර පාන යටතේ තමයි ඔය ඒතකොට සමූපකාරයෙන් බඩු මිලදී ගන්න ඔය සත්වස තියෙනවා හරිද හරි ආහාර පාන කියන එක ආහාර පාන කියන්නේ පුතේ අපි කන්න දෙයක් පොදුවේ කන එක ඇත්ත අපි හරි පොදුවේ අපි කන අපි නොකයින් නැත්නම් මැරෙලේ නේද හරි ඊට පස්සේ පුතේ අපි කතා කරමු පොදු සේවාවන් වල අත්‍යවශ්‍යතාවය ඇයි මේ අපිට පොදු සේවාවන් ඕනි ඇයි මේ අපිට පොදු සේවාවන් ඕනි හා පොදු සේවා පොදු සේවාවන් වල අත්‍යවශ්‍යතාවය මේ හරි ලියුවොත් වෙනවනේ අත්‍යවශ්‍යතාවය පොදු සේවාවන් වල අත්‍යවශ්‍යතාවය මේ පොදු සේවාවන් වල අත්‍යවශ්‍යතාවය තමයි පුතේ ජන ජීවිතයේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීම පළවෙනි එක තමයි ලියන්න එපා ලියන්න එපා මම එකින් එක පැහැදිලි කරනවා ඊට පස්සේ ලියන්න හරිද ඒ නිසා දැන් හොඳට අහගෙන ඉන්න කවුරුත් කිසියම් දරුවෙක් ලියන්න එපා දැන් මෑ හොඳට අහගන්න පළවෙනි එක තමයි එදිනෙදා ජීවිතයේ මිනිසුන්ගේ එදිනෙදා ජන ජීවිතයේ පහසුව සඳහා හරි මොනවද මේ මිනිස්සුන්ට එදිනෙදා ජීවිතේට මේ පොදු සේවාවන් පහසු වෙන්නේ මොනවද රදිද පුතේ අ එදිනෙදා ජීවිතේට ඇත්තටම එදිනෙදා ජීවිතේට මේ පොදු සේවාවන් හරිද පොදු සේවාවන් බලපානවද අ මේ එදිනෙදා ජීවිතේ හරිද එදිනෙදා ජීවිතේ පුතේ හරිද පහසුව සඳහා මේ පොදු සේවාවන් මේ වැදගත් වෙනවද ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ මේ කටයුතු වලට මේ පොදු සේවාවන් වැදගත් වෙනවද ඔව් සර් මොනවටද පුතේ ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ අධ්‍යාපනයට ඉදුලිය ආ සම්පාදනයට ඒ ගමනාගමනයට උදාහරණුයි අහන්නේ හරිද ජල සම්පාදනය අධ්‍යාපනය වගේ මම උදාහරණ මේ අහන්නේ මට පොඩ විස්තර කරලා කියන්න කවුරු හරි කාණ්ඩගෝණ ෆෝන් චාර්ජ් කරලා ඔන්ලයින් ක්ලාස් වලට යන්න ආ ඔව් කියා උදේ මම පැහැදිලි කරන වෙලාවේ කවුරුත් මයික් ඔන් කරලා කතා කරන්න එපා. ඔගොල්ලෝ හිතන්නකෝ මම හැමදාම පුතේ ඉස්කෝලේ යනවා. මම ඉස්කෝලේ යද්දී මම ඉස්කෝලේ යන්නේ පුතේ බස් එකේ. හරිද? මම ඉස්කෝලේ යන්නේ බස් එකේ. එතකොට මේ මට හැමදාම පාසල් යන්න මට හැමදාම පාසල් යන්න. ඒ කියන්නේ මම ඉදිරියට කරන දේක්. මට හැමදාම පාසල් යන්න මේ පොදු සේවාව අර පොදු සේවාව පහසුව සලසනවා. දෙහිදන පුතේ බැරි වෙලාවත් බස් එක නැති වුණා. බැරි වෙලා හරි බස් එක නැති වුණොත් මට වාහනයක් නැත්තම් මට එදා ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. මට එදා ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ. නැත්තම් පුතේ මට පයින් තමයි ගාටන්න වෙන්නේ. හරිද? එතකොට 7:00 පටන් ගන්න ඉස්කෝලේට මට යන්න වෙන්නේ 8:00 9:00 විතර. එහෙම උනොත් කරන්න වෙන්නේ මොකද ඉස්කෝලේ ප්‍රින්සිපල් කියන මොකක් කියලා තනකොළ ගලවන්න කි. තනකොළ ගලවන්න කි. නැත්තම් ගේට් 2 ගාව දණ ගහගෙන ඉන්න. හරි. එතකොට පුතේ මේ පොදු සේවාවන් අපගේ ජීවිතේ අපේ ජීවිතේ එදිනෙදා කටයුතු වලට පහසුවක් සලසනවා. පහසුවක් සලසනවා. හරි. ලියන්න පුතේ පළවෙනි එක මිනිසුන්ගේ එදිනෙදා ජන ජීවිතේ පහසුව සඳහා
කොතනින්ද සර්? උදේ තියෙනනේද පොදු සේවාවන් වල අත්‍යවශ්‍යතාවය කියලා තරු ලකුණු දදා. ඒකේ පළවෙනි තරු ලකුණ ලියන්න මිනිසුන්ගේ තියෙන පොදු සේවාවල අවශ්‍යතාවය කියලා. සර් කියනවා. පොදු සේවාවන් වල අත්‍යවශ්‍යතාවය කියලා තැනක් නැද්ද? प्रश्न बोर्ड में बोर्ड मम की जन जीवित बोर्ड जन जीवित ना सर टीका किन्ने हरी सर हरी सर देवनी के तमाय पुते देवनी के तमाय लियान ने कौन पहले देवनी के तमाय जनता वगे जीवन तत्व यहाँ मत करी मटर जनता वगे जीवन तत्व यहाँ लियान्ने पा हरि उदे मैं पुदु सेवा सेपाई हो मगिन मैं जनता वगे जीवन तत्व यहाँ पत्ते नो मैं मिनिसुंगे दिए ना जीवन तत्व यहाँ पत्ते नो एक अन्ने मैं मिनिसुंगे इतने दा खाटे उद्वार टा पासुकम सेपाई नो बुदे आ पासुकम सेपाई नो देंगे दान नो को आ सेपा पासुकम ले बेनो අපෝ මුළු ලෝකෙම අන්ධකාර වුණා වගේ දෙල්ල යනවා නේද අයියෝ කරන්ට් එක ගියා ෆෑන් එක වද්දා ගන්න විදියක් නැහැ ඩාඩියයි ඊට පස්සේ පුතේ ආ ඊට පස්සේ අම්මලා කියනවා අයියෝ බතක් ගා ගන්න විදියක් නැහැ රයිස් කුකර් එක ගහන්න විදියක් නැහැ ආ රයිස් කුකර් එක ගහන්න විදියක් නැහැ අයියෝ ඊට පස්සේ फोन ने चार्ज कर हरिदे उगन हरिदे उगन सर 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 वह सर
Sir. Hello, sir. Sir. ඔබ පුතේ කියන්නේ සර් ඇහෙනේ සර් ටැම්ම ඇහෙනවා සර් දැන් ඇහෙනවනේ හරි ඔව් සර් දැන් ඇහෙනවා ඇහෙනවා සර් දැන් දැන් ඇහෙනවා හරි 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 ඇහෙනවා ඇහෙනවා සර් හරි පුතේ හරි හරි එතකොට ලියාගන්න දෙවෙනි එක පුතේ ලියාගන්න දෙවෙනි එක ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට ලියවනේ සර් උදේ මම එක ලියන්න කිව්වේ නෑ මම කිව්වා ඒක කරේ ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට ඉවරයි සර් හරි ඊට පස්සේ තුන්වෙනි එක තමයි පුතේ ලියා ගන්න එපා මම කිව්වා මම පැහැදිලි කරාට පස්සේ ඔයගොල්ලෝ ලියන්න පුතේ ඔයගොල්ලෝගේ තේරුම් අරගෙන ලියන්න දැම්ම ලියන්න එපා ආ ඇයි මොකක් හරි අදිසියද මේ මම ඉක්මනට ලිව්වා කියලා ලියන්න දුන්නා කියලා ඔයාල ඉක්මනට ලිව්වා කියලා මම ඔයගොල්ලන්ට ඇවිල්ලා තෑගි දෙන්නේ නැහැ හරිද ඒ නිසා පුතේ මම ඉස්සල්ලාම බෝඩ් එකේ ලියනවා හරිද මම ඉස්සල්ලාම බෝඩ් එකේ ලියනවා ඊට පස්සේ ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්න මම පැහැදිලි කරන දේ හරි අනිත් එක තමයි පුතේ මේ සෑම පුද්ගලයකටම තනිව ලබාගත නොහැකි දේවල් අර සෑම පුද්ගලයෙකුටම තනිව සපයාගත නොහැකි දේවල් සේවය තුලින් ලබා දීම සර් පොඩ්ඩක් නෑ සර් ලියන්න එපානේ උදේ මේ සමහර දේවල් තියෙනවා අපිට තනියෙන් ලබා ගන්න බෑ අපිට තනියෙන් ලබා ගන්න බෑ දැන් හිතන්න උපුතේ ආ විදුලිය අපිට උපුතේ මේ විදුලිය නිකන් කම්මැලිකමට ඉන්න ගමන් ගෙදරදී අපිට උත්පාදනය කරගන්න පුළුවන්ද අදා ගන්න පුළුවන්ද විදුලිය ඒ කියන්නේ පුතේ අර අර පොඩි පොඩි බැටරි කැල් දෙකක් එම ලයින් කරලා හොයා ගන්න පුළුවන් ආ ඒකෙන් පුළුවන් පුතේ රයිස් කුකර ගහ ගහ ගන්න ඒකෙන් පුළුවන් අයල් එක බෑස පුළුවන් මොකද්ද බෑස සෝලා පනර වලින් ඉන්නේ සර් සර් තත්වය කියන්නේ මේ තත්වය කියන්නේ එනකොට අල්පයින් දෙකක් එනවා නේද මොකද්ද පුතේ තත්වය කියලා ලියනකොට අල්පයින් දෙකක් එනවා නේද සර තත්වය කියලා හරි අපි එහෙම හිතමුකෝ එහෙනම් මම එක සිංගල සර්කින් අහන්න පුතේ මම ඇත්තටම සිංගල මම කරේ නැහැ මම ඒ ලෙවල් එකවත් සිංගල කරේ නැහැ හරි ඒ ලෙවල් එකේ නම් සිංගල නෙමෙයි ඉගෙන ගත්තේ මම කැම්පස් ගිහලා ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්තේ එතන පොඩ්ඩක් සිංගල වචන දී පොඩ්ඩක් එහෙම යනවා ඒක ගණන් ගන්න පුළුවන් හරි එතකොට හරි හරි එතකොට පුතේ එතකොට මේ අපිට සමහර දේවල් තියෙනවා නොමිලේ ලබා ගන්න කියන්නේ තනියෙන් ලබා ගන්න බෑ සමහර දේවල් තියෙනවා තනියෙන් ලබා ගන්න බෑ ඒ වගේ දේවල් තමයි පුතේ මේ පොදු ප්‍රවාහණය කියන එක ආ පොදු ප්‍රවාහණය අපිට පුතේ පුළුවන් තනියෙන් බස් එකක් අරගෙන යන්න ඉස්කෝලේ යද්දි බෑනේ නේ අපි ඒක අපිට මේ පොදුවේ සපයන සේවාවන් පොදුවේ සපයන කියන්නේ කියන්නේ මුළු මුළු ඔක්කොටම මුළු සියලු දෙනාටම පොදුවේ සපෙන දේවා තමයි ප්‍රවාහණය කියලා කියන්නේ. ඒ වගේම පුතේ මේ විදුලිය කියන දේක හරිද විදුලිය කියන දේ අපිට මේ අපිට තනිය ලබා ගන්න බෑ. අපිට ගිහිල්ලා පුතේ කොහෙන් අර ලයිට් කණු ටිකක් ඇදගෙන අපිට තනියෙන් එහෙම කරගන්න පුළුවන්ද? බෑ. අපිට ඒව කරන්න බෑ තනියෙන්. හරි. එහෙනම් ලියා ගන්න පුතේ තුන්වෙනි එක සෑම පුද්ගලයෙකුටම තනිව ලබා ගැනීමට නොහැකි දේවල් සෑම පුද්ගලයෙකුටම අනිව ලබා ගැනීමට නොහැකි දේවල් එතකොට සාර සෑම පුද්ගලයෙකුටම අනිව ලබා ගැනීමට නොහැකි දේවල් සෑම පුද්ගලයෙකුටම තනිව ලබා ගැනීමට නොහැකි දේවල් ඔන්න ගල්ලා මෙක් දානවා සර් මම දැම්ලු ඇඩ්ුනේ. ඇයි පුතේ දැන්වත් ඇඩ්ුනේ?
සෑම පුද්ගලයෙකුටම තනිව ලබා ගැනීමට නොහැකි දේවල් සෑම පුද්ගලයෙකුට තනිව ලබා ගැනීමට නොහැකි දේවල් සෑම පුද්ගලයෙකුටම තනිව ලබා ගැනීමට නොහැකි දේවල් පොදු සේවාවන් තුලින් ලබා දීම පොදු සේවාවන් තුලින් ලබා දීම හරි සේවරයි හරි පොදු සේවාවන් තුලින් ලබා දීම बांड निष्पादने बेदाहरीम 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 वेलदाम वेनी आर्थिक कटौती सदा पहासुकम सपेम एवगे पुते मे पोदु सेवावन मगिन मे पोदु सेवावन मगिन बांड निष्पादनयट अवश्य पहासुकम सपेनवा विदुलिय वगे देवल बांड निष्पादने समहार बांड निष्पादने यंत्र सूत्र यंत्र सूत्र क्रिया करन विदुलिय वगे देवल बेदाहरीम वगे देवल प्रवाहने तुली बेदाहरीनो एवगेम बेलदाम सन्निवेदन कटियुतु मगे एवट पुलुल प्रचार नेक्तीला बेलदाम कटियुतु वलट सहयोगे लबा देनो मेन्न मेवन तमाय पुते मोनवद मेन्न मेवा तुलिन अरे मेवा लबा देन्ने පොදු සේවාවන් මගින් මෙන්න මේවත් මිනිසුන්ට ලැබෙන මේ සඳහා මිනිසුන්ට ඕනි පොදු සේවාවන්. කියන්න පුතේ බාණ්ඩ නිෂ්පාදනය බාණ්ඩ නිෂ්පාදනය බාණ්ඩ නිෂ්පාදනය बेदाहरीम सह मट विनाडिया मम्मी उगना भूमि से सर අද ඉන්න සර් ගෝනස් සයින් කරන්නක ගෝනස් සර් අතර ගෝනස් ඉන්නවද ආ පුතේ දෙයියන්ගෙ පිටව මාව හරි ඇයි දැකලා නැද්ද ගෝනස් බාණ්ඩ නිෂ්පාදනය බෙදාහැරීම වෙළඳාම වැනි ආර්ථික කටයුතු සඳහා සෑ අතර ගොනුසේ කිරියලා පහසුකම් සැපීම මොකද්ද සර් අය කියන්නකෝ බාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම වෙළඳාම වැනි ආර්ථික කටයුතු සඳහා පහසුකම් සැපයීම බාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම වෙළඳාම වැනි ආර්ථික කටයුතු සඳහා
පහසුකම් සැපයීම අනිත් එක නම් පුතේ ලියන්න එපා හොඳේ මම කියාදෙන්නම් ඉන්න සමාජ අවශ්‍යතා ඉටු කිරීම මගින් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ආ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ආ පුතේ මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මේ මිනිහෙක් වෙලා ඉපදුනාට පස්සේ මිනිසුන්ට හිමි වෙන අයිතිවාසිකම් තමයි මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මේ මානව අයිතිවාසිකම් මේ පොදු සේවාවන් මගින් මේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා සර් සෑම ගල් වෙලා සෑම හිර වෙලා සෑම ගල් වෙලා ගල් වෙලා සර්ට සිග්නල් නෑ ළමයි ඒ ළමයි කෑනවා ඩි හරි මැඩම් මම මැඩම් කෙනෙක් නෙමෙයි හරිද එතකොට අනිත් කාරණාව මොකද්ද මේ මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටද එතකොට මේ මානව අයිතිවාසිකම් කියලා කියන්නේ පුතේ ආ මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මේ මිනිහෙක් වෙලා ඉපදුනාට පස්සේ මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ ඒ මිනිස්සයාට හිමි වෙන අයිතිවාසිකම් තමයි මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මේ මානව අයිතිවාසිකම් වලට වැටෙනවා ආ මාන මිනිසුන්ට දෙන මානව අයිතිවාසිකම් තමයි ජීවත් වීමේ අයිතිය ආ ජීවත් වීමේ අයිතිය ඕනෑම තැනක යාම් එම් කිරීමේ අයිතිය නිදහසේ සිටීමට ඇති අයිතිය පස්ස කැමති ආගමක් කැමති ලාභයක් කැමති රැකියාවක් සිදු කිරීමට ඇති අයිතිය මෙන්න මේව තමයි මානව අයිතිවාසිකම් කියලා කියන්නේ මේ මානව අයිතිවාසිකම් පුතේ ආරක්ෂා කරන පොදු සේවාවන් මගින් ප්‍රධාන වශයෙන් ආරක්ෂක සේවාවන් මගින් ආරක්ෂක සේවාවන් මගින් මේ මිනිසුන්ගේ තියෙන මේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා පොලිසිය මගින් උසාවිය වගේ දේවල් වලින් මොනවද කරන්නේ මේ මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා මානව අයිතිවාසිකම් ආරක්ෂා කරනවා හරි ලියා ගන්න පුතේ ලියා ගන්න සමාජ අවශ්‍යතා ඉටු කිරීම මගින් සමාජ අවශ්‍යතා ඉටු කිරීම මගින් මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට හොඳයි පුතේ ලියලා තිනවා හරි හරි හොඳයි ලස්සන ලියලා සර් අපහු කියන්න පුළුවන්ද आपको क्या नपुरान दिखा एक बारा समाज आवश्यकता इटु किरीम मगिन मानव इतिहास कम सुरक्षित किरीम अट मानव इतिहास कम सुरक्षित किरीम अट अनित्य नमकुते
සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට ලියන්න එක සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට ඒක තමයි සර් පුතේ මට අහුන්නේ අයෝදා කියන්නේ ඒක තමයි කියලා අහන්නේ තා අන්තිමෙක් කියනකෝ අන්තිම එක තමයි මම සාධාරණත්වය සාධාරණත්වය තහවුරු කිරීමට සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට සමාජ ඒකටම දැන් ආ නෑ නෑ පුතේ වෙනම වෙනම එකක් සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට ආකෝ කියන්නේ කිසි සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට එතකොට මේ සමාජ සාධාරණත්වය කියලා කියන්නේ මොකද්ද මේ සමාජයේ සාධාරණත්වය කියලා කියන්නේ මේ අනිත් එක්කිනාට පාඩුවක් අනිත් එක්කිනාට අසාධාරණයක් වගේ දෙයක් සිද්ධ වෙනවා නම් ඒකට පුතේ යුක්තිය ඉටු කරනවා ඒකට සාධාරණීෂ්ඨ කරලා දැන් හිතන්නකෝ පුතේ ආ දැන් හිතන්නකෝ ඔයාලට පාරේ යද්දි පුතේ එක පාරට මිනිහෙක් දෙනවා තෑංගල කනට ඈ පාරේ මේ නිකන් යද්දි එන වැරදක් කරලා නෙමෙයි නිකන් මේ පාරේ යනකොට අර පාරේ යනකොට ගණ්ඩ ගහලා මේවරි එහෙනම් ලතා කරලා තෑන් තෑංගල දෙන කනහරට වෙන මේ පැත්තට පාත් වෙලා යන්න දන්න කිව්වද යව් විතර මොකද පුතේ ආ මේ නිකන් කුටි කනවා වල නිකන් කුටි කනවා ඒතර මොකද ඔයාලට එක අසාධාරණයක් නේ උතට සිද්ධු වුනේ නේ ඒකට පුතේ අපි සාධාරණීෂ්ඨ කරන්න අපි කොහෙටද යන්නේ පොලිසියට යනවා එහෙනම් නැත්නම් උසාවියට යනවා එතකොට මේව මොනවද පොදු සේවාවන් එවුව පොදු සේවාවන් නැත්නම් පුතේ ඔයගලන්ට තෑන් තෑන් ගාලා ගහපු පළියට අනිත් පැත්තට ඔයගල තෑන් තෑන් ගාලා ගහන්න යන්න එපා හරි එහෙමනොත් අවුල් වැඩි හරි එහෙමනොත් වැඩි අවුල් ඒ නිසා මොකක්ද පුතේ වෙන්න ඕනි හරිද අපි එතකොට යන්න ඕනි කොහෙද පොලිසියට යනවා උසාවිය වලට යන්න ඕනි හරිද උසාවිය වලට යන්න ඕනි හරිද එහෙම නැත්නම් පුතේ ඕගොල්ලන්ගේ හරිද බලා ඉද්දි ඕගොල්ලන්ගේ කාර් එකට පුතේ ඇවිල්ලා ස්ක්‍රීන් එකට දෙනවා දායි ගාලා උඩු වෙලා යන ස්ක්‍රීන් එක ආ කාර් එකේ ඉස්සරහින් ස්ක්‍රීන් එකට දෙනවා දාන් ගාලා කවුරු කොහෙන් හරි පාඩා පාත් වෙච්ච එකේ ඉස්සරහ කුඩේ කුඩු සල්ලඩේට යන කුඩු වෙලා ආ ඒතොර මොකද පුතේ ඔයාලට අසාධාරණයක් සිදුනා මුදලින් අසාධාරණයක් ආ ඒක හදන්න මුදලක් යනවා ඒතොර මොකද අපි කොහෙද යන්නේ පොලිසියට යනවා උසාවි වලට යන්න වෙනවා ආ ඊට පස්සේ උසාවි වලට ගිහලා ඕගලන්ට සාධාරණීෂ්ඨ කරන්නේ මොකද්ද ඕගලන්ගේ පාඩු වෙච්ච මුදල් වලට කියන පාඩු වෙච්ච ගානට හරිද මුදල් අය කරන ඒතකොට තමයි ඕගලන්ට සාධාරණීෂ්ඨ කරන්නේ ඒතකොට අපි සාධාරණීෂ්ඨ කරන්නේ කොහෙටද යන්නේ අපිට සාධාරණීකරණ කරන්න අපි කොහෙටද යන්නේ සාධාරණයක් ලබා ගන්න අපි කොහෙටද යන්නේ පොලිසි වලට යනවා එහෙම නැත්නම් උසාවි වලට යනවා මෙව්ව මොනවද පුතේ ආ පොදු සේවාවන් නෙමෙයිද ආ පොදු සේවාවන් නෙමෙයිද පොලිසි උසාවි කියන්නේ පොදු සේවාවන් නෙමෙයි පොලිසිය උසාවි කියලා කියන්නේ පොදු සේවාවන් හරි එහෙනම් පුතේ කියව ගන්න දැන් මේ ලියුම්ටි කියව ගන්න පොදු සේවාවන් වල අත්‍යවශ්‍යතාවය ආ ළමෙක් අහලා තියෙනවා සර් කොහෙද ඉන්නේ සර් දැන් නම් ඉන්නේ පන්තියේ මගේ පන්තියේ අම්මගේ ගම තමයි රත්නපුර සර් දැන් පන්තිය කරන්නේ කොහෙද මං කරන්නේ පුතේ රත්නපුර රත්නපුර කියන්නේ නේද මාණික්යක් මිලකල නොහැකි නිල් මාණික්ය ඔයගොල්ලෝ අහලා තිනෝ දැක්කනේ මේ ළඟදී නිවුස් වල දැක්කනේ ඔව් සර් දැක්කා සර් රත්නපුරේ කොහෙද සර් රත්නපුරේ ඇවිල්ලා කහවත්තේ පැල්මඩුල්ලයි කහවත්තයි අතර හරි කියව ගන්න මේ ළමයිගේ අනවශ්‍ය ප්‍රශ්නයකනේ සර් උගන්නන එක විතරක් අහගෙන ඉඳියා නම් ඇතිනේ සර් කොහෙද ඉන්නේ කියලා වැඩක් නැහැ නේ සර් සර් කළුද සුදුද කියලා වැඩක් නැහැ නේ ළමයි අහගෙන ඉඳලා නම් ඇතිනේ හරි ලියා ගන්න
लिया करने बला करने हरी सर बला करने यानी पानी बला करने भाई हम पूरे किया होगा निकल के हुए सर कह दीनी जीवन तत्ते गुणात्मक वर्धन जीवन तत्ते गुणात्मक वर्धन तमाय मेन्न मे कीन पोदु सेवावन सिद्ध करन्ने पोदु सेवावन आरंभ कर ला आरक्षक प्रयोजन लबादन आकार अध्यापन सौख्य मेन आरक्षा मेन मेवागे देवालेवन प्रवाहनेय जल संपादनेय මෙන්න මේ වගේ දේවල් මුදල් ලබාගෙන සිදු සර් ටිකක් වෙලා සර් නම් දිලා සර් ගල් වෙලා නේ සර් කිපට නෑද කොහෙද සර් හරි පොඩි සිග්නල් ඉෂුව එකක් ආවුනේ පොඩි ඩ්‍රොප් එකක් කියන්නේ ඔයගලන්ට හරි ඊට පස්සේ මුදී අපි කතා කරා පොදු සේවාවන් වල අවශ්‍යතාවය පොදු සේවාවන් වල අත්‍යවශ්‍යතාවය ඇයි මේ අපිට පොදු සේවාවන් ඕනි මොකද මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා පළවෙනි එක මොකද්ද මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා අපිට ප්‍රවාහණය වගේ දේවල් මිනිසුන්ට එදිනෙදා ජීවිතයට ඕනි පහසුව සඳහා විදුලිය වගේ දේවල් මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා ඕනි පස්සේ ජල සම්පාදනය ජලය වගේ දේවල් මිනිසුන්ගේ දිනදා ජීවිතයට ඕනි දෙවෙනි එක තමයි ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට මේ මිනිසුන්ගේ මේ ජීවන කටයුතු යහපත් කරන පුතේ පොදු සේවාවන් අවශ්‍ය වෙනවා දෙවෙනි එක සෑම පුද්ගලයෙකුටම තනිව ලබා ගැනීමට නොහැකි දේවල් වල පොදු සේවාවන් තුලින් ලබා දීම මේ අපිට තනියෙන් ලබා ගන්න බෑ පුතේ විදුලිය වගේ දේවල්
අපිට එකපාරට ගිහිල්ලා ලයිට් කණුවක් හිටවලා අපිට පුළුවන් පුතේ තනියෙන් ගිහිල්ලා හාරලා ලයිට් කණුවක් හිටවලා ලයිට් කම්බිය සෙට් කරලා මේ වයර් එක සෙට් කරලා අපේ ගෙදරට ලයිට් ගන්න ඒව අපිට කරන්න බෑ හරි ඒ වගේ දේවල් අපේ කරන්න ඒව ලැබෙන්නේ පොදු සේවාවන් තුලින් බාණ්ඩ නිෂ්පාදනය බෙදා හැරීම වෙළඳාම් වැනි ආර්ථික කටයුතු වල පහසුව සඳහා මේ බාණ්ඩ නිෂ්පාදනයේ සඳහා සමහර බාණ්ඩ නිෂ්පාදනය කරන්න යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝගී කරගනිමි මෙවුවට මොනවද ඕනි විදුලිය වගේ දේවල් ඕනි බෙදා හැරීම සිදු කරන්නේ ප්‍රවාහණය හරහා ප්‍රවාහණය කියන්නේ පොදු සේවාවන් වෙළඳාම වෙළඳාම් සිදු කරද්දී පොදු ප්‍රචාරණ කටයුතු සිදු කරනවා प्रचार अत्यावश्यता पंती ग्रूप කියලා දිනවා ආයි ලර්නින් කොලේජ් කියලා නේම් එකක් දීලා අන්න එතන ගිහලා මැසේජ් එකක් දාලා අන්න කොහමද වීඩියෝ එක අපි මේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද PR ගියා තියෙන්නේ ආ ආයි ලර්නින් කොලේජ් PR ගියා තියෙන්නේ මට ඒක හරියට මතක නැහැ පුතේ ඒක පොඩ්ඩක් කෝල් කරලා පොඩ්ඩක් අහන්න නැත්නම් ලබන සතියේ මම ඒක අහගෙන ඕගලන්ට හරියටම පැහැදිලි කරන්න හරි එහෙනම් පුතේ අදට මම මෙතන නවතිනවා සිරු දිනාටම ආයි බෝවන් Jai Deva. Thank you, sir. Thank you, sir.